එළැඹෙන ජූලි මාසයේදී ආරම්භ වෙනවා ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය, තියෙන LPL තරගාවලිය කියන ශ්‍රී ලංකාවේ තියෙන ප්‍රමුඛ T20 ලීග් තරගාවලිය. තියෙන මේ තරගාවලිය දැන් පොඩ පොඩ පටන්ගෙන හොඳ තැනකට එනවා කියලා අපිට පේනවා. මොකද මේක පටන් ගන්නකොට එතරම්ම සාර්ථකත්වයක් තිබුණ නැතත් දැන් වසරෙන් වසර කෙමින් කෙමින් LPL තරගාවලියත් හොඳ තැනකට එනවා කියලා අපිට පේනවා. ඉතින් ඒකට තවත් සුබ පරිණිමිත්තක් පහළලා තියෙනවා. ඒක තමයි මෙවර තරගාවලියට හොඳ හයි ක්ලාස් ප්ලේයර්ස්ලා බොහෝ දෙනෙක් මේ වෙනකොටම ලියාපදිංචි වෙලා තියෙනවා කියලා අනාවරණය වෙලා තියෙනවා මේ වෙලාවට. ඉතින් මේ තරගාවලියට දැනට ලියාපදිංචි වුණු ක්‍රීඩකයන් අතර ඉන්නවා බංග්ලාදේශ නායකයා ශකිබල් හසන්. ඉතින් අපි කොතරම් අකමැති වුණත් බංග්ලාදේශ ක්‍රීඩකයන්ට සහ ඔවුන් ක්‍රීඩා කරන ආකාරයට සහ ඔවුන්ගේ ඇතැම් ක්‍රියාවලට මදන් ශකිබල් හසන් කියන ලෝකේ ඉන්න හොඳම ඕල්රවුන්ඩර් කෙනෙක් කියන එක බොරුවක් නෙමෙයි. ඒක සත්‍යයක්. ඔහු ඉතාමත් දක්ෂ ක්‍රීඩකයෙක්. ඉතින් ඔහු මේ රෙජිස්ටර් වෙච්ච එහෙම ලියාපදිංචි වෙච්ච ක්‍රීඩකයන් අතර ඉන්නවා. ඉතින් ඔහුට අමතරව බංග්ලාදේශයේ තවත් සුපිරි ක්‍රීඩකයෙක් ඉන්නවා. ඒ තමයි ලිටන් දාස්. ඔහු මෙවර IPL තරගාවලියත් ක්‍රීඩා කරනවා කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමෙන්. ඉතින් ඔහුට අමතරව බංග්ලාදේශයේ අෆිෆ් හුසේන් මේ තරගාවලියට සඳහා ලියාපදිංචිලා තියෙනවා. අයර්ලන්තයේ පෝල් ස්ටර්ලිං, ඔහු මේ අද දිනේදී ලංකාවට එරෙහිව ශතකයක් ලබා ගත්ත ඔහුත් මේ තරගාවලියට සහභාගී වීමට ලියාපදිංචිලා තියෙනවා. බඩහින ඉන්දිය කොදෙව් ක්‍රීඩකයන් අතරින් ජොන්සන් චාල්ස්, ඇෂ්ලි නර්ස්, ඩුවේන් බ්‍රාවෝ සහ කිරන් පොලාඩ්ද, මිචෙල් සැට්න, ඉස්සෝදි, ටීම් සයිෆර්, ඩැරිල් මිචෙල් සහ ඩග් බ්‍රේස්වෙල් නවසීලන්තය වෙනුණුත් පකිස්තාන් ක්‍රීඩකයන් වශයෙන් මේකට සහභාගී වෙන නියමිතයි ලියාපදිංචිලා තියෙන මේනකට මොහොමඩ් නවාස්, නසීම් ෂා සහ වහාබ් රියාස්. ඉතින් නසීම් ෂා කියන්නේ ලෝකේ ඉන්න හොඳම ඉන්ස්විංග එකක්, ඉතාමත් වේගෙන් යවන්න පුළුවන් ක්‍රීඩකයෙක්. මම දන්නේ ඒක අපි ආසියානු කුසටන්දි දැක්කා. දකුණු අප්‍රිකානුවෙන් ශම්සි, මම හිතන්නේ ශම්සි සහ වනිඳු අතර ලොකු රයිවර් එකක් තිබ්බා T20 රෑන්කින්ග්ස් වල. ඉතින් ඔහුත් මේක ලියාපදිංචිලා තියෙන. ඊට අමතරව ලුංගින් ගීඩී සහ ඉම්රාන් ටාහිර්, ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් කිහිප දෙනෙක් සහභාගී වීමට නියමිතයි. ඒ අතර ෂෝන් මාෂ්, මැතිව් වේඩ්, දාහි ෂෝට් සහ උස්මාන් ක්වාජා ඉන්නවා. ඉතින් මේ ක්‍රීඩකයන් දැනට ලියාපදිංචිලා තියෙනවා. ඒකෙන් කියන්නේ මේ ක්‍රීඩකයන් නියත වශයෙන් ක්‍රීඩා කරනවා කියලා. නමුත් අපි බලමු ඩ්‍රාෆ්ට් එකේදී කොයි ආකාරයට ක්‍රීඩකයන් තෝරාගන්නේ කියලා. ඉතින් මේක හොඳ ලකුණක් මම හිතන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් වලට. මොකද ඕනිම රටක ක්‍රිකට් දියුණු වෙන්න ඒ රටේ ලීග් එක බලපාන. ඉතින් අපිට පේනවා ඉන්දියා ක්‍රිකට් දැන් තියෙන තත්ත්වේ කොච්චර ශක්තිමත්ද කියලා. මොකද ඔවුන්ට මේ ලෝකේ තියෙන හොඳම ලීග් එක තියෙනවා. ඉතින් ඉතාමත් හොඳයි ඒක ෆයිනෑන්ෂලිත්. ඒ වගේම ක්‍රීඩකයන්ට හොඳ අත්දැකීමක් ලබා ගන්න මේක හොඳ අවස්ථාවක්. ඒ වගේම තවත් වැදගත් දෙයක් තමයි මේකෙන් පුළුවන් අලුත් ක්‍රීඩකයන්ව ඩිස්කවර් කරගන්න. ඉතින් අපි බලුවොත් එහෙම මේ IPL තරගවලදී රින්කු සින් වගේ ක්‍රීඩකයෙක් මම හිතන්නේ ඔහු පෙන්නුම් කරා කොච්චර දක්ෂයෙක්ද කියලා. ඉතින් ශ්‍රී ලංකාවටත් එවැනි සුපිරි දක්ෂ ක්‍රීඩකයන් හොයාගෙන අපේ ඉන්න ක්‍රීඩකයන්ට ලෝකෙ ඉන්න හොඳම ක්‍රීඩකවත් එක්ක කරට කර ගැටිලා සටන් කරන්න පුළුවන් මේ තරගවලදී. බලන් ඉමු මොකද වෙන්නේ කියලා.